නාට්‍ය අධ්‍යක්ෂක කෙනෙක් ඕනම නාට්‍යයකින්න. හරිද? එතකොට නාට්‍ය අධ්‍යක්ෂක තමයි නළු නිළියන් කවුද කියලා තීරණය කරන්නේ. මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන කියලා තීරණය කරන්නේ. හරිද? එතකොට නාට්‍ය අධ්‍යක්ෂක කියන පුද්ගලයා සමස්ත නාට්‍යයේ සාර්ථකත්වයට වග කියන. ඒ වගේම ඒකට ප්‍රධාන ලෙස බැඳී සිටින පුද්ගලයා. මොකද එයාගේ තමයි නාට්‍ය. හරිද? රයා අනිත් අයත් එක්ක සහයෝගිතාවෙන් අනිත් අයගේ එකමුතුකමින් වැඩ ටික කරගෙන නාට්‍ය සාර්ථක කර ගැනීමේ හැකියාව අධ්‍යක්ෂකට තියෙන්න ඕන. නාට්‍ය අධ්‍යක්ෂක ගැන ඔබට කිය ගොඩාක් කරුණු ඔබට කියන්න පුළුවන්. නාට්‍ය අධ්‍යක්ෂක නිෂ්පාදක ගැන කතා කරන්න කිව්වොත් අපිට ගොඩාක් දේවල් අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ අධ්‍යක්ෂකවරයා කියන පුද්ගලයා ඉවසීම තියෙන, ඒ වගේම නළු නිළියන් සමග සුහදව මිත්‍රශීලීව කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරිද? එතකොට නාට්‍ය අධ්‍යක්ෂක ගැන ඔබට මොනවාරි ලියන්න තිබ්බොත් ඔබට මේ කරුණු කාරණා හොඳටම ඇති. ඊළඟට අපි කතා කරන්න යනවා වේශභූෂණ අංගරචනය ගැන කතා කරොත්. එහෙම වේශභූෂණ කියන්නේ ඇඳුම් පැනඳුම් හා ආභරණ. එතකොට මේක නාට්‍යයේ අත්‍යවශ්‍යම අනුෂාංගික අංගයක්. මොකද මේ වේශභූෂණය බාහිර සමාරෝපණය ඇති කරන්න අත්‍යවශ්‍යම අංගයක්. සමහරලාට වේශභූෂණ නැති ඒවත් තියෙනවා. නමුත් බහුතර නාට්‍යයන්වල මේ අදාළ චරිතයේ සමාරෝපණය, බාහිර සමාරෝපණය ඇති කරන්න මේ වේශභූෂණය හා අංගරචනය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අංගරචනයක පොඩක් අකුර වැරදිලා එක ගණන් ගන්න එපා. ඒ වගේම මේ වේශභූෂණය සිදු කරනු ලබන පුද්ගලයාට අපි කියනවා වේශභූෂණ ශිල්පියා කියලා. ඒ වගේම මේ වේශභූෂණය සිදු කරන්න එයා මෙන්න මේ කාරණා ඉතාමත්ම හොඳින් මතක තියාගන්න. නාට්‍යයේ තේමාව, ශෛලිය, සංස්කෘතික පසුබිම, චරිත ස්වභාවය මෙන් යුගය, කාලය ආදී කරුණුද සැලකිලිමත් විය යුතුය. අනිවාර්යෙන්ම වේශභූෂණ නිර්මාණ ශිල්පියා මේ කරුණු කාරණා දැඩි සැලකිල්ලකට යොමු වෙන්නට අවශ්‍යයි. හරිද? එතකොට වේශභූෂණ ශිල්පියා කියන්නේ වර්ණ සමග කටයුතු කරන පුද්ගලයෙක්. ඒ වගේම එයාට අනිකුත් ශිල්පීන් සමග සුහද කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන් රංගාලෝකන ශිල්පියා, අංගරචන ශිල්පීන් මේ අය එක්ක සුහදව කටයුතු කරන්නට වෙනවා. ඒ වගේම වේශභූෂණයේදී එයා මේ නිර්මාණය කිරීමේදී ඒවා ඉතාමත්ම මේ අදාළ නාට්‍යයේ තේමාවට, ඒකේ ශෛලියට ගැලපෙන ආකාරයෙන් පහසුවෙන් සොයා ගැනීමට පුළුවන් වැඩි පිරිවැයක් දරන්න නැතුව ඉතාම සරල දේවල් වලින් අදාළ ඇඳුම් ආයිතම් නිර්මාණය කිරීමේ ඒ කටයුත්තට යම් කිසි ආකාරයක අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒ වගේම අංගරචන ශිල්පියත් මේ හා සමානව ඉතාමත්ම වගකීමක් සහිතව වර්ණ සංයෝජනය සම්බන්ධයෙන් මනාව අවබෝධයකින් සහ අනිකුත් ශිල්පීන් සමග අනිකුත් ශිල්පීන් සමග සුහදතාවයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට වේශභූෂණය හා අංගරචනය ගැන කතා කරොත් ඔය විදිහට අපිට විස්තර ලබා දෙන්න පුළුවන්. ඊළඟට රංග භූමි ආලෝකකරණය. මේක ඕනම නාට්‍යයක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ තුළින් අපි නළු නිළියන්ගේ පසුතල නිර්මාණයන්වල, ඒ වගේම වේශභූෂණය, අංගරචන මේ හැම දෙයක්ම ඉස්මතු කරලා කැපිලා පෙනෙන ආකාරයට ප්‍රේක්ෂකයාට පැහැදිලි ආකාරයෙන් පෙන්නුම් කරන්න මේ රංග භූමියේ අලංකරණය, සෝරි, රංග භූමියේ ආලෝකකරණයේ ඉතාමත් වැදගත් වෙනවා. එතකොට මේ මුල් කාලයේදී ගත මේ අඳුර දුරු කරන්න මේ භාවිතා වුණාට දැන් මේ වෙද්දි නාට්‍යයේ මේ මායා බව ඇති කරන්න, නැත්නම් නාට්‍යයේ තියෙන
ත්‍රීව්‍රත්වය වැඩි කරන්න මේ රංග භූමි ආලෝකකරණය ඇත රංගාලෝකරණය ඉතාමත්ම වග මූලික තැනක් බාට පත් වෙලා තියෙනවා. එතකොට රංගාලෝකනය ගැන අපි කතා කරනකොට අපිට ඒ සඳහා භාවිතා කරන මොන වගේ ආලෝක උපකරණද කියනක සම්බන්ධයනුත් අපිට කතා කරන්න වෙනවා. අපි බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් මේ උපකරණ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ගලා යන එළිය දෙන නැත්තම් ෆ්ලඩ් ලයිට් එකෙන් ධාරා පහන් හෙවත් ගලා යන එළිය අර්ථයෙන් ධාරා පහන් කියලා එකක් තියෙන අනිත් එක ඉලක්කයක් වෙත විහිදී යන අර්ථය දෙන යොමු පහන් ස්පොට් ලයිට් ෆ්ලඩ් ලයිට් එකයි ස්පොට් ලයිට් එකයි තමයි ප්‍රධාන ආකාරයේ රංගාලෝකකණයේදී භාවිතා වෙන මේ ආලෝක දෙක. ඊට අමතරව තීරු ලාම්පු කියන ස්ට්‍රයිප් ලාම්පු ඊටද වර්ණ චක්‍ර මේ වගේ දේවලුත් අපිට රංගාලෝකනය සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් අතනදී ප්‍රධාන දෙක තමයි ධාරා පහන් සහ යොමු පහන්. ධාරා පහන් කියන්නේ මේ මේ එළිය වැඩිපුර දෙන විශාල වර්ගයේ පහන්. නමුත් මෙතනදී යොමු පහන් කිව්වොත් එහෙම යොමු පහන් වැඩි කරන්නේ එක ඉලක්කයක් විතරයි. ඒ අදාළ තැන අදාළ ඒ දර්ශනයේදී අදාළ නළුවා හෝ නිළියට විතරක් ඉලක්ක කරලා පෙන්වන යොමු කරන පහන තමයි යොමු පහන කියන්නේ. අපි හිතමු දැන් නළුවා හෝ නිළිය වේදිකාවේ ඇවිදගෙන යන එයාට ස්පොට්ලයිට් එකක් තමයි යකි පස්සෙන් යන්නේ. එයා යන්න ටික පෙන්වන්න. එතකොට ඉලක්කය වෙත යොමු කරන පහන අපි කියන්නේ ස්පොට්ලයිට් කියලා. ඒ වගේම මේකේ වර්ණ චක්‍රය කියලා තියෙනවා. කලර් වීල් එක කියන්නේ අපිට එක එක වර්ණ ගන්න අවශ්‍ය නම් ඒ කලර් වීල් එකක් කියලා එකක් තියෙනවා. ඒකෙදි විවිධ අදාළ ස්පොට්ලයිට්ස් වල අපිට කලයක වෙනස් කරගෙන අපි එකම කහපාල් වර්ණේ ලයිට් එක බට් අපි වර්ණ පෙරහනයක් දාලා කොළ පාට නිල් පාට වගේ ඒ ආකාරයෙන් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික ඔළුවට ගන්න ධාරා පහන් සහ යොමු පහන් අපි පින්තූර ටිකක් බලමු මොනවද ඒ ධාරා පහන් සහ යොමු පහන් කියන්නේ. ධාරා පහන් නැත්නම් ෆ්ලඩ් ලාම්පු මේ තියෙන්නේ ධාරා පහන්. යොමු පහන් තමයි මේ ස්පොට්ලයිට් එක වේකයට අදාළ අංකයකින් තමයි කියන්නේ. අංක නිකම් මම දැම්මා පැට් 23 පැට් 765. ඒකට අපි ඒව ගන්න ඒ නම්බර්ස් වලින්. එතකොට යොමු පහන් මේ ආකාරයෙන් තියෙනවා. එමගින් ධාරා පහන් මේ ආකාරයෙන් තියෙනවා. විභාගයේ මේ පින්තූරයක් දාලා ඇහුවොත් මේ යොමු පහනක්ද ධාරා පහනක්ද කියලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ පින්තූර හොඳින් අධ්‍යයනය කරොත්. ඒ වගේම තව තියෙන වර්ණ චක්‍රය තියෙන ආලෝක බුබුලු පෙළ තියෙන ස්ට්‍රොප් පහන තියෙනවා. ඊට අමතර මේ ස්ට්‍රොප් පහන කියන්නේ ඇත්තටම මේ මේකේදී වෙන්නේ අර නොනවත්ව ඒ කියන්නේ කඩින් කඩ ඒ කියන්නේ මුළු වේදිකාවම අඳුරු කරලා එකපාරටම කඩින් කඩ අපි ලයිට් එක යවන්නේ අන්න ඒක ස්ට්‍රොප් පහන කියලා කියන්නේ. හරිද? එක ඒක ඕක එක දිගට දාන්න බෑ. එක දිගට දැම්මොත් ඒක අමාරුයි. මොකද රස්නේ සහ ඒ ආලෝක කදම්බේ සැර වැඩි. ඊළඟට තමයි ප්‍රයෝග දර්ශක ප්‍රක්ෂේපණය කියලා. ඒ කියන්නේ ඒකත් මේ තව භාවිතා කරන පහනක්. ඊළඟට මේ තියෙන්නේ ආලෝක පුවරුව. ආලෝක පුවරුව හරිද? ආලෝකය හසුරුවන ආලෝක පුවරුව තමයි මේ තියෙන්නේ. එතකොට මේ මෙතන තියෙන අද වෙද්දී නවීන තාක්ෂණය සමග වෙනස් වෙච්ච එකක පින්තූරය. එතකොට ඔබට මේ පහන් දීල ඇහුවත් විභාගෙදී ඔබට හැකියාව තියෙන්න ඕනේ මේ පහන කුමක්ද කියන එක හඳුන්වලා ගන්න. එතකොට ඔබට පැහැදිලි ඇති රංගාලෝකනයේදී භාවිතා කරන පහන් සහ ඒකේ වැදගත්කම. ඊළඟට අපි කතා කරොත් එහෙම ප්‍රේක්ෂාව නැත්තම් ස්පෙක්ටකල් කියලා කියනවා. මේකේ අර්ථය තමයි හරිද මේ ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂකයා නාට්‍ය බලනකොට රංග භූමිය මත විවිධ දර්ශන තලයන් ඇති වෙනවනේ.
ඒ විවිධ වූ දර්ශනයන් ඇතිවීම මේ මවන දර්ශනයන් අපි කියනවා ප්‍රේක්ෂාව කියලා. එතකොට ප්‍රේක්ෂකයා නාට්‍ය දිහා එක එල්ලේ බලාගෙන ආශාවෙන් ඉන්නේ මේ ප්‍රේක්ෂාව නිසා. එක දර්ශන දර්ශනින් දර්ශනයට මේ මොහොතෙන් මොහොත දර්ශනය වෙනස් වෙනකොට මේ ප්‍රේක්ෂකයා තුල කුතුහලය උවමනාව ආශාව ඒ නීරස භාවය නැති වෙලා ඇති වෙනවා උවමනාව කියන එක. එතකොට මේකෙදී අපිට මේ ප්‍රේක්ෂාව මවන්න වස්ත්‍රාභරණ ආලෝකය අංගරචන නාට්‍යෝපකරණ රූප ශිල්පීන්ගේ කුසලතා මේ හැමදේම මේ ප්‍රේක්ෂාව ඇති කරන්න මූලික දෙයක් බවට පත් වෙනවා. හරිද? එතකොට මේ ප්‍රේක්ෂාව ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ නාට්‍යයේ ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂකයාව වඩාත්ම ඇදබද තබා ගැනීමට හැකිවන ආකාරයේ අපි ඉතාමත් උසස් ගණයේ රංගනයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම මේ ඒක බලන් ඉන්නකොට නිකන් අපි ලයිව් බලන් ඉන්නගෙන මායාවක් ඇති වෙලා කියන්නේ මායා කියන්නේ අපි ඇත්තම කිව්වොත් එහෙම නාට්‍යයකදී ප්‍රේක්ෂකයාව අපි පැයක පැයක කාමාරක් කාලයක මොකද කරන්නේ ඉන්නේ බොඩි මායාවක් දාලා ඇදබද තබා ගැනීමක් කරන්නේ. ඒකට තමයි මේකේ තියෙන සංගීතය ආලෝකය වස්ත්‍රාභරණ නල්නිලියන්ගේ තියෙන දක්ෂතාවය මේ හැමදේම බලාපොරොත්තු මූලික වෙන්නේ. ඒකලෝ එතකොට පැය කාමාරෙන් පස්සේ නාට්‍ය ඉවරණයෙන් පස්සේ මේ ප්‍රේක්ෂකයා නැවතත් පීවි සිහියට එනවා. නැත්තම් ඒ එකමාර පැය එකමාර දෙක ඇතුළේ ප්‍රේක්ෂකයන් අමුතුම ලෝකෙක. එයා අපේ නාට්‍ය එක්ක එයාගේ මනස ගමන් කරනවා. ඒතර ඔන්නෝග තමයි ප්‍රේක්ෂාව කියන්නේ. ප්‍රේක්ෂකයා තුල ප්‍රේක්ෂකයාව ඇදබද තබා ගැනීමට මේ සමත්වන වෙනවා නම් අපි යම සාර්ථක ආකාරයෙන් මේ නාට්‍ය කරලා තියෙනවා. ප්‍රේක්ෂාව කියන්නේ එන්න ඒ කාරණය. ඊට අමතරව අපි කතා කරනවා මේකෙදි ප්‍රේක්ෂකයා ගැන. ප්‍රේක්ෂකයා කියන්නේ ඉතාමත්ම නාට්‍යයකට අත්‍යවශ්‍ය කොටසක්. මේගොල්ලෝ නැත්තම් මේ නාට්‍ය කරලා තේරුමක් නැහැ. හරිද? මේ ප්‍රේක්ෂකයා තමයි මේ නාට්‍ය පිළිබඳ තීරණය ගන්නෙ. මේ නාට්‍ය කොයි වගේ නාට්‍යයක්ද? මේ නාට්‍ය හොඳද? මේ නාට්‍ය මොන වගේ රසයක්ද තිබ්බ කියලා අවසාන තීරණය ගන්නෙ මේ ප්‍රේක්ෂකයා. එතකොට ප්‍රේක්ෂකයා තමයි අවසාන තීරක මේ නාට්‍ය තවදුරටත් පවත්වනවාද නැද්ද කියන එක. ප්‍රේක්ෂකයා සතුටු වුණොත් විතරයි මේ නාට්‍ය අපිට දර්ශන වාර කිහිපයක් දාන්න පුළුවන්. ප්‍රේක්ෂකයා අකමැති වුණොත් අපිට මේ නාට්‍යයට ප්‍රේක්ෂකයෝ නැහැ. අපිට මේ නාට්‍යය ප්‍රදර්ශනය කරන්න බෑ. ඉතින් මේ ප්‍රේක්ෂකයා කියන එක්කෙනා ඉතාමත්ම වැදගත් ඉතාමත්ම අවශ්‍ය පුද්ගලයෙක් අපේ නාට්‍යවලදී. ඒතර ඔබට ඔබ තමයි ප්‍රේක්ෂකයා. ඔබ නාට්‍යයේ ගුණ අගුණ ප්‍රකාශ කිරීම ඔබ සතු වගකීමක්. ඉනන්තර අපි කතා කරොත් එහෙම ඊළඟ කාරණය රංග විඤ්ඤාසය. එහෙම නැත්නම් රංග රචනය ගැන. අනිවාර්යයෙන්ම රංග විඤ්ඤාසය කියන්නේ අත රංග රචනය කියලා කියන්නේ යම්කිසි අවස්ථාවක් හරි සිද්ධියක් හරි ඒ නාට්‍ය තුළ සිදු වෙන්නට හරිද සිදු වෙන්නට අවශ්‍ය කරන චලන හා රිද්ම නිවැරදිව පෙළගස්වන නිවර්ජ පෙළ ගැස්වීම අපි කියනවා රංග විඤ්ඤාසය. ඒ කියන්නේ සිද්ධි 10ක් තියෙනවනම් ඒ සිද්ධි 10ේ තියෙන ඕන චලන හා රිද්ම ටික පීවලට පෙළ ගැස්වලා ඒකේ රටාවට හානියක් නොකර නාට්‍ය ගලා යාමට හානියක් නොකර විවිධ වූ රංග ක්‍රම භාවිතා කරලා ඒ ඇති කරනු ලබන පිළිවෙල අපි කියනවා රංග විඤ්ඤාසය හා වූ නැත රංග රචනය කියලා. එතෙදී මේකට වෙනම ඉන්න රංග රචනා ශිල්පිය. මෙයා තමයි අදාළ සිද්ධිය හෝ අවස්ථාවේදී කොහොමද අවතීර්ණ වෙන්න ඕනේ, කොහොමද ඉවත් වෙන්න ඕනේ සිද්ධියෙන්, ඊළඟට ඒ සිද්ධියේදී අතපය හසුරවන්නේ කොහොමද? මෙන්න මේ හැම දෙයක්ම තීරණය කරන්නේ මේ රංග විඤ්ඤාසය නැත රංග රචකයා. හරිද? නැත අපි එතකොට රංග රචනයේදී තමයි මේ දේවල් තීරණය වෙන්නේ.
එතකොට මේ රංග රචනය කොච්චර හොඳට වෙනවද කියන්නේ අදාළ නාට්‍ය පෙළ ඉතාම සාර්ථක ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේකෙදි අදාළ සිද්ධිවල හෝ අවස්ථාවේදී අදාළ රංග රචනය කරන්න ඒ පුද්ගලයාට රංග රචන ශිල්පියාට මේ නාට්‍ය පිළිබඳ මනාව දැනීමක් ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕනේ. මේ වගේ අදහස් ඉදින් මේ වගේ භාවයක් ඉදිරිපත් කරොත් එහෙම මේක වඩාත් හොඳට තීව්‍ර වෙනවා. මෙතනදී මෙහෙම මේ අභිනය නෙමේ භාවිතා කරන්න. අපි භාවිතා කරන්න ඕන වෙන මෙයා මේ අභිනය වාචික අභිනයට වඩා සාත්තික අභිනය මේ සිද්ධියේදී නේද? අන්නේ ඒ වගේ තීරණය කිරීම රංග රචනය බාර රංග රචකයාගේ වගකීමක්. කොරියෝග්‍රාෆර් කියලා කියන්නේ ඒකයි අපි යාට. හරිද? ඒතර නාට්‍යයක ඒ සියලු සිද්ධීන් අවස්ථාවන් වල චලන හා රිද්මය නිවැරදිව පෙළ ගැස්වීම අපි කියනවා රංග විඤ්ඤාසය නැත්නම් රංග රචනය කියලා. ඊළඟට රංග භූමි පාලනය ගැන කතා කරොත් එහෙම රංග භූමි පාලනය කියන්නේ අදාළ නාට්‍ය රංග දැක්වෙන සම්පූර්ණ දවසේදී සහ ඊට පෙරත් රංග භූමියේ වගකීම තියෙන්නේ මේ ස්ටේජ් මැනේජ්මන්ට් නැත්නම් රංග භූමි පාලකයාට නන්විලියන්ට අවස්ථාවන් වලට එන්න අදාළ දර්ශන තලයන් වලට අවශ්‍ය පසුබිම් සකස් කරලා දෙන්න, ඒ වගේම නන්විලියන්ට අවශ්‍ය උපදෙස් දෙන්න, ඒ වගේම අවශ්‍ය ආකාරයට ආලෝකකරණය, සංගීතය, අනිත් සියලුම දේවල් ඒ දර්ශන තලයේ ජවනිකාවට ගැලපෙනවද හරිද, ඒවා සූදානම්ද, ඒවට ප්‍රශ්නයක් නෑ නේද කියලා ඒ හැමදේම ඒ නාට්‍ය ඉදිරිපත් කරන දවසේදී බලන්නේ මේ රංග භූමි පාලකයා. හරිද? එතකොට මෙයා නළුලියන් සමග සමීපව කටයුතු කරන්න ඕන. එතකොට අනිකුත් ආනුෂාංගික කලාකරුවන් එක්ක මේ ස්ටේජ් එකේ කොහොමද ඒගොල්ලන්ගේ ඒ කලාවන් වල දායකත්වයේ ගන්න කියන එක පිළිබඳ කතාබහ කරලා ඒවා තීරණය කරලා ඒවා ඒ දවසේදී නිවැරදිව ක්‍රියා කරවන්නේ මේ රංගභූමි පාලකයා. එතකොට මේ රංගභූමි පාලකයා ඉතාමත්ම වැදගත් නාට්‍ය අවසානය දක්වාම. හරිද? එතකොට නාට්‍ය නිවැරදි වෙලාවට පටන් ගැනීම ඉවර කිරීම අදාළ දර්ශන තලයන් වලට යද්දි නල්මිලියන්ට මතක් කරලා අගුල දැන් සූදානම් වෙන්නේ. ඊළඟට තියෙන ඔබේ දර්ශනය මේ ආකාරයෙන් සියලුම දේවල් වලට රංග භූමි පාලකයා වග කියනවා. හරිද? එතකොට ඒකත් ඔබ යම් විදියකට ඔළුවේ කරුණක් විදියට තියා ගැනීම ඉතාමත්ම වටිනවා. ඒ වගේම අපි බැලුවොත් එහෙනම් ඊළඟට නාට්‍යෝපකරණ නැත්නම් ස්ටේජ් ප්‍රොපර්ටීස් ගැන ගත්තොත් එහෙම මේක ඉතාමත්ම තවත් ආංශාංගික කලාව අවශ්‍ය ආංශාංගික අංගයක්. එතකොට චරිතය සම්බන්ධ වෙන සියලුම නළුලියන් භාවිතා කරන භාණ්ඩ අපි කියනවා නාට්‍යෝපකරණ. දැන් නාට්‍යෝපකරණ අත්‍යවශ්‍යමත් නැහැ නාට්‍යයකට. එහෙම නැතුව කරන්නත් පුළුවන්. ඒක නාට්‍යෝපකරණ වේදිකා පසුතල නිර්මාණයේ හැමදේම ඉතාමත් සහ සම්බන්ධතාවයකින් තියෙනවා. හරිද? මේ නාට්‍යෝපකරණ නිර්මාණය කිරීමේදී පහසු ආකාරයෙන් සරල සහ අපිට සොයාගත හැකි අමුද්‍රව්‍ය වලින් මේ නාට්‍යෝපකරණ නිර්මාණය කිරීම ඉතාමත්ම උචිත සහ ඒ වගේම කළ යුතු දෙයක් බවට පත් වෙනවා. එතකොට මේ නාට්‍යෝපකරණ වලදී වෙන්නේ අදාළ නළුවා හෝ නිළියගේ රංග කාර්යයට යම්කිසි සහයෝගයක් ලබා දීම වෙන්නේ. නමුත් මේ දේ නැති වුණා කියලා ඒගොල්ලන්ගේ රංග කාර්යයට බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඒව නැතුවත් ලෝක ධර්මී නාට්‍ය රංගෝපකරණ නැතුවත් සියලුම දේ වාචික අභිනයින් පමණක් භාවිතා වෙනවා. ඉතින් අර නාට්‍ය ධර්මී නාට්‍යයේ ගොඩක් රංගෝපකරණ අවශ්‍ය වෙනවා අදාළ ඒ නාට්‍ය ධර්මී ස්වභාවය ඉස්මතු කරන්න. ඒක රංගෝපකරණ ගැන ඔබට යම් අවබෝධයක් ඇති ලොකු එක අමාරු නැහැ ඔබට. ඊළඟට අපි කතා කරොත් එහෙම අපි ඉගෙන ගන්නවා පරිවර්තන අනුවර්තන සහස්‍රත්‍රන්ත කියලා නාට්‍ය කිහිපයක් ගැන. පරිවර්තන කියන්නේ පුතේ මෙතනදී අපි කතා කරන්නේ පරිවර්තන. පරිවර්තන කියන්නේ මූලික කෘතිය ඒ විදිහටම සිංහල භාෂාවට හරවලා තියෙනවා නම් අපි ඒකට කියනවා පරිවර්තන නාට්‍යයක් කියලා. බලමු තෙම ද කොකේෂියන් චෝක් සර්කල්. ඒ කියන්නේ බ්‍රැඩ් ඕල් බෙස්ට්ගේ
මේ කොකේසියන් චෝක් සර්කල් එක පරිවර්තනය කරන හෙන්රි ජයසන් මහත්මිය හුණුවටේ කතාවට. එතකොට ඒකේ අදාළ චරිතවල නම් ඒ සිදුවීම් ඒ ඒ දර්ශන තලයන් ඒ ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම පරිවර්තන නාට්‍යවලදී සමානයි. හරිද? පරිවර්තන නාට්‍යවලදී සමානයි. එකම දේ අර සිංහල භාෂාව භාවිතා වෙනවා පරිවර්තන ඉංග්‍රීසිෙන් කරන්න බෑනේ. හරිද? එතකොට මේවා කෙලින්ම පරිවර්තනයක් බවට පත් වෙන්නේ. මෙතන මේ නාට්‍ය ටික ඔබ හොඳින් කටපාඩම් කරගන්න ඕනේ. මොකද මේ ටික ඔබේ විභාගයේ ඔබට අහන අනිවාර්යයෙන්ම අහන පරිවර්තන නාට්‍යට අදාළ නාට්‍ය ටික තමයි මේ තියෙන්නේ. ඒතර ඔබේ දියකින් ටියුට් එකේ මේ ටික වෙනම තියෙනවා. හරිද? මේ ටික ඔබ පාඩම් කරන්න ඕනේ. ඔබට ප්‍රශ්න කරද්දි තීරෙයි මෙන්න මේ ප්‍රශ්න මේ නාට්‍ය නම් වලින් සහ මේ මේ අදාළ මේ තොරතුරු වලින් ප්‍රශ්න කීයක් ඔබට ඇහෙනවද කියලා. ඊළඟට ගත්තොත් අනුවර්තන අනුවර්තන ගත්තොත් එහෙම මේ උදාහරණයක් ගත්තොත් එහෙම the proposal the proposal කියන එක antonym check off තමයි මුල් මුල් නාට්‍ය ලියන්නේ මේක යුවේ ගුණසේකර මහත්තයා මගුල් ප්‍රස්තාව කියලා නාට්‍යයක් කරනවා එතකොට මේකේ අනුවර්තනයේදී වෙන්නේ මේකේ සම්පූර්ණ වෙනස් වීමක් වෙනවා හරිද අදාළ මූලික සිද්ධිය තමයි තියෙන්නේ නමුත් චරිතවල නම් සිංහල නම් බවටපත් වෙනවා දර්ශනතල වෙනස් වෙනවා ඇඳුම් පැළඳුම් වෙනස් වෙනවා එතන මෙතන බලන්න මේ 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 පළවෙනි පින්තූරේ තියෙන්නේ මගුල් ප්‍රස්තාවේ ජවනිකාව එතකොට the proposal කියන එකේ මේ රෙද්ද හැට ඇඳගෙන හිටියේ නෑ නළුවනිල්ල හරිද එතකොට මේක අනුවර්තනයක් නිසා තමයි මෙතන මේ ආකාරයේ රෙද්ද හැට්ටය සහ ගැමි ඇඳුම භාවිතා වෙන්නේ. එතන අනුවර්තන කියන්නේ පරිවර්තන වෙනස් වෙනවා. පරිවර්තනවලදී වෙන්නේ ඒ විදිය ඒක ඒ විදිහටම පරිවර්තනීය වීම අනුවර්තනයේදී වෙන්නේ අදාළ ඇඳුම් පැළඳුම් මේකේ භාවිතා වෙන සංවාද මේකේ භාවිතා වෙන දර්ශන දලයන් සිද්ධීන් ගීත මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හරිද? එතකොට අපි බලුවොත් එහෙම අපි බලුවොත් එහෙම මෙතන තියෙනවා ඒ වගේ අනුවර්තන නාට්‍යයන් කීපයක්. හරිද? එතන මේ ටිකත් ඔබ හොඳින් කටපාඩම් කරන්න ඕනේ. මොකද හේතුව මේ ටිකත් ඔබ අපි දන්නේ විභාගෙදී අනුවර්තනෙන් අහයිද පරිවර්තනෙන් අහයිද ස්වතන්ත්‍ර වලින් අහයිද කියන එක සම්බන්ධයෙන් අපිට කියන්න බෑ. නමුත් ඔබට ප්‍රශ්න කරද්දි තේරෙයි මේ ප්‍රශ්න අනිවාර්යෙන් ඔබේ විභාග ප්‍රශ්නේ අනිවාර්යෙන් ප්‍රශ්න පහක් හයක් විතර මේ අනුවර්තන පරිවර්තන ස්වතන්ත්‍ර කියන මේ කාණ්ඩය යටතේ තියෙනවා. හරිද? එතකොට අනුවර්තන නාට්‍ය වල පැහැදිලි ඇති ඊළඟ නාට්‍ය වර්ගය තමයි ස්වතන්ත්‍ර. ස්වතන්ත්‍ර කියන්නේ අලුත්ම ඒ නිෂ්පාදකයෝ විසින් කිසිම විදේශීය නාට්‍ය කලාවක ආභාසයක් අරගන්නේ නැතුව එයාලගේම නිර්මාණ විදියට ඉදිරිපත් කිරීම අපි කියනවා ස්වතන්ත්‍ර කියලා. ස්වතන්ත්‍ර නාට්‍ය මොනවද කියලා සහ ඒ නාට්‍ය නිෂ්පාදකරුන්ගේ නම් සහ ඔවුන්ගේ නාට්‍ය පිළිබඳ අපේ ටියුට් එකේ ඔබට ලොකු විස්තරයක් තියෙනවා. එතකොට පරිවර්තන අනුවර්තන සහ ස්වතන්ත්‍ර කියන ඔය තුනම මේ පාඩම් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද මේ කරුණු කාරණා ඔබේ විභාගයේදී අනිවාර්යෙන් අහනවා. එතකොට අද දවසේදී ඔබ ඔබේ කරුණු ඔබට ඉගෙන ගන්න තිබ්බ කරුණු වලින් ඔබ මතක් කරගත්තා කරුණු කිහිපයක්. හරිද? එතකොට ඒ කරුණු කිහිපය ඔබ මතක් කර ගැනීම තුළ ඔබට ඔබේ විභාගයට සූදානම් වෙන මේ කාලය තුළදී ඔබට ඒක මනාපිටිවහලක් වෙනවා ඔබේ මතකය නැවත ආවර්ජනය කරගන්න. අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි අද කතා කරපු මේ මේ මාතෘකා ටික මොනවද කියලා අපිට එතකොට යම් අවබෝධයක් එනවා අපිට ඉදිරියේදී කතා කරන්න තියෙන්නේ මොනවා ගැනද කියලා. අපි අද දවසේදී රංග වින්‍යාසය, රංග ලෝක, රංගා ලෝකණය, ඊළඟට ප්‍රේක්ෂාව, ප්‍රේක්ෂකයා, ඊළඟට ස්වතන්ත්‍ර අනුවර්තන පරිවර්තන, ඊළඟට රංග භූමි පාලනය, රංග භූමි තාක්ෂණය, නාට්‍යෝපකරණ,
අධ්‍යක්ෂක සහ නිෂ්පාදක මෙන්න මේ කියන කරුණු කාරණා ටික වේශභූෂණ සහ අංගරචනය මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපි අද ඉතා මේ කෙටි පුනරීක්ෂණ නැත්නම් ෂෝට් නෝට් විදිහට අපි අද කතා කරා. ඒතර මේ ටික ඉතාමත්ම වැදගත් වෙනවා. තව තියෙන අපිට සිද්ධාන්ත කතා කරන්න. ඒකේ අදාළ කතා කරේ සිද්ධාන්ත දෙවෙනි කොටස. පළවෙනි කොටස අපිට හෙට දවසේදී කතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔබට මෙතනදී මම මේ 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 පන්තිය මේ මේ උදේපාන්දර මේ කරන එකේ එකම අරමුණ තමයි ඔබට මතක් කිරීමක් කරගෙන යන්න. ඉතින් මේකේදී ප්‍රශ්න මොකද අපි කතා කරන්නේ? අපි කරන්නේ අදාළ මාතෘකාවට ෂෝට් නෝට් එකක් පොඩ්ඩක් අපි කතා කරන එක. ඉතින් මම හිතනවා ඒක ඔබට මන ශක්තියක් වෙයි ඉදිරියේදී ඔබේ පාඩම් කටයුතු කරනකොට. ඉතින් අද දවසේදී මේ කරුණු කාරණා තමයි අපිට සාකච්ඡා කරන්න තිබ්බේ. ඉතින් ඔගොල්ලෝ හැමෝටම ස්තුතියි සහභාගී වුණාට. මම පොඩ්ඩක් මගේ පැත්තෙන් යම්කිසි ප්‍රමාදයක් වුණා විනාඩි 15ක 20ක. ඒ කියන්නේ මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් අපි මම හිතනවා අපි 6 මාරට කලින් මේක ඉවර කරන්න ඇති. ඔව් 6:20යි මේ වෙද්දී අපි ඒ පැය ඇතුළත මේක අපි ඉවර කරා. ඉතින් මේ හෙට දවසේදීත් අපි මේකේ පළවෙනි කොටස ගැන කතා කරනවා. ඒකෙදී අද පටන් ගත්ත 16 ඉඳන් එතකොට 1 සිට 16 දක්වා අපිට කතා කරන්න තව අනුමාත්‍රකා ගොඩක් තියෙනවා. අපි හෙට දවසේදී ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවනේ හෙට දවසෙත් පහමාරට සම්බන්ධ වෙන්න හෙට දවසේදී මම පහමාර වෙද්දිම සම්බන්ධ වෙනවා. සිදු ප්‍රමාදයට සමා වෙන්න. ඉතින් මම හිතන ඔබට පැහැදිලි ඇති මේ දේවල් ටියුට් එක ඔබට ලැබිලා ඇති. ටියුට් එක පාඩම් කරගන්න අවශ්‍ය කරුණු කාරණා ඉදි වැදගත් දේවල් ටික ඔබ පාඩම් කරගන්න. ආයේ පොත් අරගෙන පාඩම් කරන්න ඕනේ නැහැ. ඔබට මේ දීලා තියෙන ටියුට් එක පාඩම් කරා නම් ඔබට විභාගයට හොඳින් උත්තර ලියන්න පුළුවන්. ඊට අමතරව අලුතෙන් ආපු දරුවෝ ඉන්නවනම් එයාලා මේ අපේ ගෲප් එකේ ඉන්නවනම් එයාලා එකතු වෙන්න ගෲප් එකේ මේ ලින්ක් එක දානකොට ඉතින් ගැටලුවක් නැහැ. මේක විශේෂයෙන් මේ පුනරීක්ෂණ පන්තිය කරන්නේ අපෝස සාමාන්‍ය පෙළ මෙවර විභාගයේ ලියන දරුවන් ඉලක්ක කරගෙන. 10 දරුවන් ආවොත් ඉතින් ගැටලුවක් නැහැ. මෙතන 11 පාඩමක් තියෙනවා. 10 පාඩම සියල්ලම තියෙනවා. මෙතන සම්පූර්ණ 10 11 පාඩම් සියල්ලක්ම තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් ඉතා කෙටි කාලයකදී ඉතාමත් කෙටි දවස් කිහිපයකදී මුළු විෂය නිර්දේශයක්ම අපි ෂෝට් නෝට් කරලා කතා කරන්න තමයි මෙතනදී මූලික අරමුණ තියෙන්නේ. ඔබට අද දවසේ ලැබුණු නිබන්ධනය හොඳට පාඩම් කරගන්න. අපි නැවතත් හෙට දවසේදී අපේ අනිකුත් විෂය කරුණු සමග සම්බන්ධ වෙමු. ඉතින් ඔබ සැමටම අද දවසේදී සහභාගී වුණ ඔබ හැමෝටම ස්තුති සහ හෙට දවසේදීත් නැදී සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් දරුවනේ මොන හරි ඔබට ගැටලුවක් තිබ්බොත් පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා අහන්න. මොනවද ඔබට මේ වෙනස් වෙද්ද දැනගන්නට මොකක් හරි කාරණයක් තියෙනවනะ. ඉතින් හෙට දවසේදීත් තව ඔබ යාළුවන්වත් එකතු කරගෙන එන්න. ඉතින් පහමාරට 5:35 5:40 වගේ කාල වේලාව වුණාට ප්‍රශ්නයක් නැහැ. 5:35 වගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් එනස් ස්තුති හැමෝන්ටම. මොන හරි දෙයක් තිබුණොත්